විශේෂයෙන්ම සභාකල්තබන විවාදයේ යෝජනාව රටේ යාපත්ම නීති ආධිපත්‍ය සහ පාලනයන් ඉතා වැදගත් කියන යෝජනාව. ඇත්තරම රටක අපි දන්නවා, විශේෂයෙන් මේ අවසවදී ඊට පෙර මම ඉරානයේ ජනාධිපති ඒබ්‍රහිම් රයිසි මැතිතුමා, ඒ වගේම විදේශ අමාත්‍යතුමා ගුවන් අනතුරකින් ජීවිතක්ෂයටපත් වුණා. අපේ රටට විශාල සහයෝගය තියෙන රටක් ඉරානයේ. ඉතින් ඒ ඉරාන ජනතාවට අපේ ශෝකය, ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම. ඒ වගේම මතක් කරන්න ඕනේ, අද මෙම යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. අපේ රටේ අපි බංකොලොත්භාවයට පත් වෙලා රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට පත් වෙලා තිබුණු අවස්ථාවක්. ඒ වගේම වසර දෙකකට කලින් අපේ රටේ අරගලයක් තුළ මේ බංකොලොත් වීම තුළ අපේ රටේ ජනතාව පාරට බැහැලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත් කරගත්ත ජනාධිපතිරාව පළවා හැරපු රටක්. හැබැයි අපිට මේ කාරණා සියල්ල සිදුවෙලා තියෙද්දි රටේ ලක්ෂ 222ක් එහෙම නැත්නම් මිලියන 22ක ජනතාවක් තමන්ට තුන් වේලක් කන්න හරියට බැරි ආර්ථිකයක් විශාල පිරිසකට එතනින් තියෙන අවස්ථාවක අපි වැහැදිලිවම කියනවා, අද ලෝකේ රටවල් ඒ රටේ සමාජ තත්ත්වය, එහෙම නැත්නම් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන සෑම රටක්ම අපි බැලුවාම මේ රටේ නීති ආධිපත්‍ය ඉතාමත් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙලා තියෙන රටවල්. අපි උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුව ගොඩනගනකොට ලී කියන් ලූ අගමැතිවරයා ඒ සිංගප්පූරුවේ රටේ ඉස්සල්ලාම නීති ආධිපත්‍ය තමයි නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරේ. රටේ ජනතාවට සෑම කෙනාටම නීතිය සමානයි කියලා විශ්වාස කරන්න අවස්ථාව උදා වුණාම තමයි රටක නිසි ආකාරයෙන් නීතියට ගරු කරලා ඒ සමාජය ගොඩනැගෙන්නේ. ඒක අපි දැකලා තියෙනවා. ඒ නිසා අද සිංගප්පූරුව වගේ රටකට ගියහම අපිට පේනවා ඒ රටේ ජනතාව ආයේ නීතිය ඒ ලී කියන් ලූ අගමැතිතුමා හැට ගණන් වල ගෙනාපු ඒ තත්ත්වය තුළ අද වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ඉතාමත් ඉහළ තැනකට ඒ සමාජය පත් වෙලා තියෙනවා. ඒ වගේ තමයි ලෝකයේ අනිත් රටවල් ගත්තාම දියුණු වෙලා තියෙන රටවල් දිහා බැලුවහම. ඉතින් ඒ නිසා ඉතාමත් වැදගත් වෙනවා රටේ සෑම කෙනාටම නීතිය ආධිපත්‍ය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීම. නමුත් අද අපි දැකලා තියෙනවා නොයෙකුත් අවස්ථා. දැන් අපේ රටේ පොලිස් ප්‍රතිවරයා පත්කිරීමේ ඉඳලාම අපි දැක්කා යම් යම් දෝෂ, එහෙම නැත්නම් යම් යම් අහිතකර තත්ත්වයන් රටේ ජනතාවගේ විශ්වාසය පළුදු වෙන ආකාරයේ කාරණා ගන්නව සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දැක්කා පහුගිය මේ අපේ රට බංකොලොත් වෙන්න පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ රජයේ කාලේ මිනිත්තු දෙකක මේ රටේ මේ ගෙනාපු යම් යම් අවස්ථාවල දැන් සීනි සම්බන්ධයෙන් විශාල සීනි ගෙන්වීමේදී බදු නිදහස් කිරීම තුළ විශාල පාඩුවක් භාණ්ඩාගාරයට සිදු වුණා කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කමිටුවට ඇවිල්ලා ප්‍රකාශ කරා. එතකොට ඒ කාල සීමාවේදී කෝටි 1600ක් විතර පාඩුවක් වුණා කියලා එතුමා පැහැදිලි කරලා ගණනය කරලා. ඉතින් ඊට වඩා විශාල පාඩුවක් සිද්ධ වුණා. නමුත් මේවා සම්බන්ධයෙන් අපි දැක්ක මේ අරගලයෙන් පස්සේ රජයට බැරි වුණා මේවා සම්බන්ධයෙන් නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න. එතෝ රටේ ජනතාව අද අපි මේ යෝජනාවේ පැහැදිලිම තියෙනවා. දැන් මේ වෙනකොට යම් යම් කාරණා රටේ ක්‍රියාත්මක වෙනවා, විශේෂයෙන්ම වීසා සම්බන්ධයෙන් VFS ආයතනයේ මේක බාර දීම සම්බන්ධයෙන් අපි දැක්ක පෞගිය කාලෙදි මේ පෞගිය සති කිහිපය තුළ විශාල වශයෙන් මේකේ වංචාවක් සිදු වෙලා තියෙනවා කියන එක, එහෙම නැත්නම් මේකේ යම් කොමිස් මුදලක් මත මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා කියන එක දැන් විශාල මේ ජනතාව අතරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ රටේ අරගලයක් තුලින් මේ රටේ ජනතාව
තමන් පත් කරගත්ත ජනාධිපති පළවා හැරලා ඊළඟට මේ රට බංගකොලොත් වෙලා තියෙන තත්ත්වය තුළ තවදුරටත් මේ වගේ ක්‍රියා සිදු වෙනවා නම් ජනතා විශ්වාසය සම්පූර්ණ කඩ වෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ යෝජනාවේ වැදගත්ම කාරණේ තමයි රටක නීතියේ සියලු දෙනාට ඉහළ ඉඳලා පහළටත් පහළ ඉඳලා ඉහළටත් හැම කෙනාටම එක සමානව රටේ ක්‍රියාත්මක කරුත් විතරයි ඒ රටට එතනින් අනාගතයක් තියෙන්නේ. ඒක පැහැදිලි වෙලා තියෙනවා අපිට ලෝකයේ ඕනම දියුණු වෙලා තියෙන රටක බැලුවාම, සමාජය දියුණු වෙලා තියෙන රටක බැලුවාම. අපි දැක්කා නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කතා කරමින් කිව්වා කන්නලම හෝටලේ හදද්දී විරුද්ධ වුණා කියලා. අද කන්නලම් ප්‍රදේශයේ ඒ සඳහා දියුණු වෙලා තියෙනවා කියලා. මං ඉඳලා එතුමාට මතක තියෙනවා නම් මගේ එතුමාගේ පියා තමයි වැඩිපුර මේ කාලේ ඒ සඳහා විරෝධය පළ කරපු මන්ත්‍රීවරේ. ඉතින් ඒ වගේම තමයි අපි දැක්ක ප්‍රේමදාස මැතිතුමා මේ රටට ඇඟලුම් කර්මාන්තශාලා ගමට ගෙනහිල්ලා ඇඟලුම් කර්මාන්තශාලා 200 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී මම අවසන් කරනවා. අපි දැක්කා දේශපාලන වශයෙන් විශාල විරෝධයක්, සුද්දණ්ඩ ජංගි මහනවා කියලා විශාල විරෝධයක් ජන සමාජය තුළ ඇති කරා. ඒ කියන ඇඟලුම් කර්මාන්තවල සේවය කරන අයට පවා යම් ලැජ්ජාසහගත තත්ත්වයක් ඇති කරන්න උත්සාහගත්. නමුත් අද බලන්න මේ රට බංකොලොත් වෙනකොට අදටත් වැඩිපුරම කර්මාන්ත වශයෙන් අපේ විදේශ විනිමය ඩොලර් ප්‍රමාණයක් ගේන්නේ මොකෙන්ද? ඇඟලුම් ශේෂය. ඒ නිසා අපි දේශපාලන වශයෙන් බෙදිලා එක් එක් පක්ෂවලට යම් යම් චෝදනා කරමින් රටක යම් වැඩක් කරන අවස්ථාවේ ඒ දේශපාලන වාසි ගන්න රටේ ජනතාවට බොරු කියලා, එහෙම නැත්නම් රටේ ජනතාව මුලාවට පත් කරලා දේශපාලන පක්ෂ හැටියට කඩිතු කරනවා නම් මං හිතන්නේ ඒක ලොකු වැරැද්දක්. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ රටේ නීතිය කියන එක සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වෙනවා නම් අපිට පුළුවන් මේ රටක මේ තියෙන ආර්ථික තත්ත්වය ඇතුළු ඒ සමාජීය තත්ත්වය ඉහළට ගන්න මූලික ආරම්භයක් ලබා දෙන්න පුළුවන් කියන එක මේ වෙලාවේ මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන ස්වල්පේ අවසන් කරනවා.